rid of all these expectations, fellas. ठावाले गिट खाले के हुआ आउट तले में अतुलट में इन्ने पाए गुआ माले दूगा लेना दें आप वो क्रिकेट उत तेव तत्ते लगी ला तेत तेत तत्ते लगी ला देखो मैं अदावेल वैसे तीन ने And the Sri Lankans go wild, and they deserve it. What an effort! I born Lanka cricket cricket out of Hadavatim Adavakani Aluni. LPL තරගාවලියේ දෙවැනි සතියේ ඉවර වෙද්දී අපි ඇවිත් ඉන්නවා ලංකාවේ 2020 අනාගතය ගැන කතා කරන්න. LPL තරගාවලියෙන් ගන්න පුළුවන් මොනවාද කියලා කතා කරන්න. මැච් 15ක් ඉවරයි. මැතිව්ස් ආයෙ බැක් කරනවා දැක්කදී නම් ගොඩක් ආසයි. චන්දිමාලුයි කුසල් මෙන්ඩිසි නැවතත් ෆෝම් එකට. ප්‍රසන්නද ඔන්ඩ්‍ර රසල්ද ස්ටාර්ස් ලගේ ෆිනිෂර්. තිසර පෙරලා ආයෙ ටීම් එකට එන්න ඕනේද? මේ ඔක්කොම කතා කරන්න අපි ඇවිත් ඉන්නවා. ඕ වොරියර්ස් ලා අන්තිම මැච් එකක් දින්න. क्रिकेट लोवे तवत विस्तर एक कापी आवित इन्ना चाकर्स आइलैंड वेतिन मागे हम दे आलो मायरे साथ दुमिन माते का देगे तुला इन्ना बॉयज ला कोमल इताम हो दे साथियाँ एलबीएल इताम विनोदात में के साथियाँ तब मैच की पे आई इन्ने अवसान वाटे दे पैरा कतागा ने गुरत दे वाल तीनो आई बो अगले दिन अभी पटांग मे सती हम मेचने कलंबो स्टार्स सिकुगे प्रसन्न अभी कुमार पास पोड दुख हित कुमार मैं ताने आयत इन एक्सपीरियंस के पोड पे होना लास्ट वे के है भाई कि अंडर लक के करते बैट्समैन मैं ओ थी बार बाउंस के हम මතක හිතෙන පර්ෆෝමන්ස් එකක් කරේ නෑ. තව යාගේ බෝලින්ුත් හොඳයි. මම හිතන්නේ අර not අර අපේ හසරංග වගේ එච්චර කන්සිස්ටන්සි එක නෑ. මේ ඒකෙන්ද ගොඩක් රන්ස් වලට ගියා. ඒකෙන්ද තමයි මම දැන් ටීම් එකිනුත් හෙමීට මේ ඩ්‍රොප් වුනේ. හැබැයි මේ මම දන්නේ මේ ওই මැච් එකේ නම් මාර ගහිල්ලක් ගැහුවේ. ඉතින් ආයි ටීම් එකට චාන්ස් එකක් තියෙව ගෙන්න. හැබැයි LPL තරගාවලිය හොඳට ගාලා තිනවා මම හිතන්නේ හොඳට බෝලිං සයිඩ් එකේ හොඳටම කරලා තිනවා මේ ඉකොනොමි බැට් එක මේසරේ බැට් එකෙන් උත් පර්ෆෝම් කරා මේ ඒක නිසා මේ LPL ෆෝම් එක තියෙනවා හැබැයි මට ප්‍රශ්න දෙකක් තියෙනවා මේ සිකුගේ ගැන එකක් ඇවිල්ලා එයාගේ වයස දැන් සිකුගේට 36 හරි සිකුගේට 36 සිකුගේ ලෙග් ස්පින් එක අපිට ලෙග් ස්පිනර්ස්ලා रमेश मेंडिस එහෙම බලද්දී සිකුගේ කාලේ ඇවිල්ලා ගිහිල්ලා වගේ තමයි මං හිතන්නේ. මම දන්නේ අපේ දැන් ගොඩක් ප්ලේස් ලා ගත්තොත් 28 29 30 වෙද්දී තමයි ෆෝම් වෙලා ටීම් එකට වගේ එන්නේ. ඒ වෙද්දී අපි ගොඩක් අය යංග ප්ලේස් ලාට තමයි චාන්ස් එක දෙන්නේ. ඒත් හොඳ හේතු හින්දා. එනවාට මේ පාර අපි දැක්කා එක්ස්පීරියන්ස් එකෙන් තමයි මැච් දිනෙව්වේ. චන්දිමාල් ෆෝම් එකට ඇවිල්ලා ඉන්නවා කුසල් මෙන්ඩිසුත් අනාගතේ අනාගතේ කියලා අපි ඒ කාලේ කෑ ගැවුවර දැන් තමයි මේ ටෝර්නමන්ට් එකේ හොඳට පර්ෆෝම් කරා. ආයෙදී මම දන්නේ කුසල් මෙන්ඩිස්ගේ වීක්නස් ගොඩක් අපි දැක්කේ නෑ මේ පාර විශේෂයෙන් ගුඩ් ලෙන්ත් අවුට්සයිඩ් ද ඕෆ් ස්ටම්ප් එකෙන් තමයි ගොඩක් මෙන්ඩිස් නික් කරන්නේ. ඒ වගේම දැක්කේ නෑ. ඒ වුණාට මම දන්නේ දැන් අපේ මම දන්නේ LPL තරගාවලියේ ගොඩක් මේ එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා තමයි ඇවිල්ලා පර්ෆෝම් කරලා තින්නේ. මම දන්නේ වර්ල්ඩ් කප් එකේද අපි ඒක දැක්කා. ඕස්ට්‍රේලියාවේ
T20 World Cup එකේ කිසිම plan එකක් නැතුව ඒගොල්ලන්ගේ හොඳම experience side එක තමයි යවුවේ. ඊට අමතර මේ ඉංග්ලන්ඩ් හොඳ white ball system එකකින් plan එකක් එක්ක යවලා අන්තිමර මේ semi final එක කළ කරගත්තා. ඉතින් මම හිතන්නේ මේ experience එකේ විස්ස පටන් ගත්තදී ඒක ගොඩාක් young පොඩි අයගේ game එකක් විදිහ තමයි පටන් ගත්තේ. ඒ උනාට දැන් මම හිතන්නේ experience එක ගොඩක් වටිනවා. අපි දැක්කා රවි අශ්වින් උතායි හොඳ විස්ස බෝල කෙනෙක් විදිහට transform වෙලා ඉන්නවා. ඒ වගේ මම හිතන්නේ ප්‍රසන්නගේ age වයස ප්‍රශ්නයක් තමයි. මොකද එයා 30ක් නෙමෙයි 32ක් නෙමෙයි 30 කීයද 34ක්ද 36යි 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 ඊළඟ ජූනියර් වලට 37යි. ඉතින් ඒ කියන්නේ ඊළඟ T20 World Cup එක ගාද්දි 37යි. මම දන්නේ World Cup එකට හොඳම ටීම් එක සිලෙක්ට් කරනවා නම් ප්‍රසන්නගේ නම ඇතුළත් වෙන්න ඕනේ පළවෙනි 20ද පළවෙනි 30 ඇතුළත්. ඒ වුණාට අනාගතයක් හිතද්දී 20යි ඊළඟ World Cup එකෙන් එහා හිතද්දී ඔව් ප්‍රසන්නගෙන් එළියට යන්න ඕනේ අපි. ඒක නම් ඇත්ත. හැබැයි මේක මත තියාගන්න ඕනේ. යාගේ වයස වයසයි තමයි. හැබැයි ඊළඟ World Cup එකනේ අපේ දැන් ටීම් එකට මේ plan කරන්නේ ඊළඟ World Cup එක දිනන්නනේ. මෙයා හොඳයි නම් ටීම් එකට අනිවාර්යෙන් ටීම් එකට දාන්න ඕනේ. වයස ගැන හිතන්නේ ඊට පස්සේ. ඔව්. ඒ කියන්නේ World Cup එකෙන් පස්සේ හරි වයස වැඩි ඊට පස්සේ ඉතින් මේ හිමීට National team එකෙන් drop කරන්න ඕනේ. හැබැයි මං හිතන්නේ මං ඇන්ජලෝ එක ගෙවෙන්නේ. මොකද වයස විතරක් නෙමෙයි මදනි සිකුගේ ලෙග් ස්පිනර් ඕල් රවුන්ඩර් ස්පිනින් ඕල් රවුන්ඩර් කෙනෙක්. අපේ නම්බර් 1 ලෙග් ස්පිනින් ඕල් රවුන්ඩර් වෙලා වනිදු. ඉතින් දැන් කරන්ට් ෆෝම් එකත් ඇටියෙත් එක්ක මං හිතන්නේ වනිදුව එළියට දාන්න පුළුවන් කියලා. මේ ඔය ඊට පස්සේ ස්පිනර්ස්ලා බලද්දී මහේෂ් දීක්ෂණ රමේෂ් මෙන්ඩිස්ලා හොඳටම කරනවා. මේ ඉතින් මං හිතන්නේ සිකුගේ කාලේ දැන් ඉවරයි කියලා තමයි මං හිතන්නේ. අපි බලු බලමු 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 ඉතින් මේ තව කොලම්බස් ස්ටාර්ස් ගැන කතා ගන්න තියෙන්නේ. මේ ඒගොල්ලෝ දිනේෂ් චන්දිමාල් මේ ගොඩක් කාලෙකට පස්සේ ෆෝම් එකට ඇවිල්ලා මට මතකයි මේ ස්කූල් බොය් එයා කොහෙද නාලන්දද ආනන්දද ආනන්ද ගහද්දි මේ ආනන්ද ආනන්ද ගහද්දි ටීවී එකේ මම බැලුවා පොඩි කාලේ. මේ මාර ගහිල්ල ගෙවෙති ආයේ වයිති ගියාගේ ෆෝම් එක ආයි යන ආයි මේ 2015 වර්ල්ඩ් කප් එක බැලුවා නම් කට්ටියට මතකද මේ සිඩ්නි මැච් එක නේ සිඩ්නි මැච් එක ඒක ඒ වගේ තමයි ගෙවෙ මේ එයා ෆෝම් එකේ ඉන්නේ දැන් මේ ටීම් එකට අනිවාර්යෙන් ගන්න ඕනේ දැන් මටත් හරිම සතුටුයි චන්දිමාල් රන්ස් ගන්න බලන එක මොකද මම හිතන්නේ චන්දිමාල් මම හිතන්නේ රට වෙනුවෙන් ගන්න ප්ලේ කෙනෙක් දැන් මේ ඉතිහාසයක බැලුවොත් IPL කන්ට්‍රැක්ට් එකක් ඉවත් කරලා ලංකාවට ගහලා තියෙන කෙනෙක් චන්දිමාල්. මේ ඉතින් එහෙම බලද්දි මම හරිම සතුටුයි චන්දිමාල් රන්ස් ගන්නකොට. මේ මොකද මේ ටූර්නමන්ට් එකේ හොඳ පර්ෆෝමන්ස් එක දීලා තියෙනවා නේ චන්දිමාල්ගේ. ඔව් චන්දිමාල් ගැන මම අනිත් දෙයක් කතා කරන්න ඕනේ. චන්දිමාල් විකට් කීපර් බැට්ස්මන් කෙනෙක්. අපිට දැන් මේ කරන්ට් ටූර්නමන්ට් එකේ බැලුවොත් ලංකාවේ විකට් කීපර් බැට්ස්මන් ෂෝටේජ් එකක් තියෙන පාටයි T20 සයිට් එකේ නේ. දැන් මැච් ටීම්ස් පහෙන් විකට් කීපර්ස්ලා 3 දෙනෙක් ඇවිල්ලා ඕවර්සීස් විකට් කීපර්ස්ලා. අනිවාර්යෙන්ම චන්දිමාල් චන්දිමාල්ට චාන්ස් එක මේ ටීම් එකට එන්න ආයි චාන්ස් එක ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාව හරි බලමු මොනවද වෙන්නේ කියලා. විතර කලින් සතියේද කොහෙද මම දැන් කතා කරේ අපි 2020 World Cup එකේ කැච් 3ක් කුසල්ගෙන් අතහැරුණා. ඒනවාට මේ LPL එකේ කුසල් ජනිත් හොඳට කරලා තිනවා. ඒනවාට මේ කීපර් කෙනෙක්ගෙන් ස්ටෑන්ඩඩ්ස් හැටියට මම දන්නේ අපේ හොඳම කීපර් චන්දේද් දික් කරලා තමයි ඉස්සරහින් ඉන්නේ. ඉතින් දික්කයි චන්දේ අතර තමයි ඒ ප්ලේස් එක යන්නේ. මම හිතන්නේ ඔය දික් වෙල්ල බෑන්ඩ් එක ඉවර වෙනකොට ඊට පස්සේ මම හිතන්නේ බෑන්ඩ් එක මම හිතන්නේ ජූන් වල ඉවර වුණොත් මේ මාස දෙක තුනක් තියේ රෙඩි වෙන්න T20 World Cup එකට. මේ උයි චන්දිමාගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඔස්ට්‍රේලියා වල ෆෝම් උත් තියෙන චන්දිමාගේ. බැලුවොත් ඉස්පියාසේ බැලුවොත් අර මහිර කිව්වා වගේ සිඩ්නි මැච් එක ඊට කලින් CB සීරීස් එක කොමන්වෙල්ත් බැංක් සීරීස් එක ට්‍රයි සීරීස් එක ගැව්වා.
ඒක රන් සුගක් ගැව්වත් තන්දිමාල් හැමතැනම ඔස්ට්‍රේලියාවල. ඉතින් ඔස්ට්‍රේලියාවල පිචස්ල ෆෝර්ම් එක තියෙනවා චන්දිමාල්. ඉතින් මං හිතන්නේ චන්දිමාල් තමයි අපේ ටොප් පික් එක. ඔව් ඊළඟට පැතුම් ගැන කතා කරමු අපි. මොකද පැතුම් මේ පාර අපි දැන් අපි වර්ල්ඩ් කප් එකෙන් පස්සේ පැතුම් ගැන ගොඩක් පැතුම් පතන් තමයි හිටියේ. විශේෂයෙන් ටෙස්ට් සීරීස් එකෙදි ටෙස්ට් සීරීස් එකෙත් 52 3ක් ගැව්වා. මොරට ගාන හම්බෙලා නැහැ මේ පාර LPL එකේ. පැතුම් ඩ්‍රොප් කරපු එකේ හේතුව දන්නේ නැහැ ඒ කියලා සමහර මැච් වල. මම දන්නේ පැතුම් සෙල්ලම් කරේ නැතත් මම දන්නේ LPL එකේ අපේ මේන් ටාගට් එක අපේ LPL ගන්න 2020 ලංකාවේ අනාගතයක් හදන්න නම් පැතුම් ඉදින් ඩ්‍රොප් කරලා හරියන්නේ නැහැ. පැතුම් ගස්සන්න ඕනේ. පැතුම් අනිවාර්යයෙන් ওই මැචස් දෙක තුනක් ෆේල් වුණා කියලා ඔය වගේ පොටෙන්ෂල් එකක් තියෙන ප්ලේ කෙනෙක්ව මේ ඩ්‍රොප් කරන එක මම හිතන්නේ හරිය නැති දෙයක් නේ. ඔව් ඒ මොකද චන්දිම මේ පැතුම් නිශාන්ක හොඳටම perform කරා T20 World Cup එකේ. මේ මම හිතන්නේ අර හොඳ ඇන්කර් රෝල් එකක් perform කරන කෙනෙක් මේ මොකද ඉනිං එකම ගහන්න පුළුවන් කෙනෙක් අනිත් පැත්ත කෙනාට රොටේට් ස්ට්‍රයික් එක රොටේට් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ප්‍රථම මිෂන් මැතිව්ස් ඇන්ජලෝ මැතිව්ස් ආයි ගානා දකින්න නම් දකීම ගොඩක් සතුටුයි. මොකද හිතන්නේ පළවෙනි ඉනිංස් දෙක ගැන? මම නම් හිතන්නේ හොඳට ගැව්වා හොඳට ගැව්වා. හැබැයි පොඩ්ඩක් මම ඉන්ජරි හින්දා දිව් වෙනනේ පොඩ්ඩක් පොඩ්ඩක් ඉක්මන් වුණා වැඩි. මම හිතන්නේ ටීම් එකට ආයෙත් එන්න නේ. මං හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස්ලා වගේ හොඳ ප්ලේයර්ස්ලා මේ වගේ රිස්ක් එකක් ගන්න හොඳ නෑ. රන්ස් ගැව්වා අපි ආසයි බැට් කරනවා බලන්න. මේ ඔව් මට තේරෙන්නේ ඇයි කියලා. මේ මොකද වෙන්නේ මොනවද කියලා දන්නේ නැති අයට මැතිව්ස් ඕපන් කරන්නවා කොලම්බ ස්ටාර්ස් වල. ඒ වුණාට එයාගේ මැච් ෆිට්නස් 100%ක් නෑ. ඒකින්ද ගොඩක් බවුන්ඩරිස් වලින් තමයි මැච් එක සෙල්ලම් කරේ. දුවන්න කරන්න එයාට 100%ක් බැරි ඉඳ. හැබැයි ඉතින් මැතිව්ස් ගේ ඉන්ජරිස් එක්ක ඉතින් මාසයක් ගියක්වත් මදි නේ. ඈ තමයි ඒ කකුල් හැම වෙලේම කැඩෙනවා මම දන්නේ මැතිව්ස් ගේ. හැබැයි මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ ඕපනින් ගැන? ලංකාව අනාගතය ගැන හිතද්දී අපේ ගොඩක් හොඳ ප්ලේස් ටික මේ පාර ඕපන් කරන්න තමයි ඇවිල්ලා තියෙන. දැන් කුසල් මෙන්නිසුත් ඕපන් කරනවා, ධනුෂ්ක ඕපන් කරනවා, අවිෂ්ක ඕපන් කරනවා, මැතිව්ස්ත් ඕපන් කරනවා, පැතුම් ඕපන් කරනවා, දැන් ඔක්කොම ඕපන් කරනවා. ඒ වුණාට මම හිතන්නේ මේ ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මම ආයිතන්නේ දැන් මේ පාර 2020 දිනපු වර්ල්ඩ් කප් එක දිනපු කණ්ඩායමේ මැතිව් වේඩ් හොබාඩ් හරිකේන්ස් ඕපන් කරන මාර්කස් ස්ටොයිනර්ස් මෙල්බන් ස්ටාර්ස් ඕපන් කරන එනවා. ඒගොල්ලෝ නැෂනල් ටීම් එකේ ගහන්නේ අංක 4-5. ඒ දෙන්න තමයි වර්ල්ඩ් කප් එක දිනෙව්වේ. මේ ඒ දෙන්න තමයි අනිවාර්යෙන් වර්ල්ඩ් කප් එක දිනෙව්වේ. ඔව් ඒකින්ද මේ මම දන්නේ ඒක මැතිව්ස් ඕපන් කරපු එකේ කොලම්බස් ස්ටාර්ස් වලට වාසියක් තියෙනවා. එයාට වාසිය තියෙන යාළ ඉස්සරහට ඇවිල්ලා මේ මැච් ගහන්න පුළුවන්. ඒ වුණාට මේ මම නැෂනල් ටීම් එක ජාතික කණ්ඩායම ගැන හිතද්දී එයා මේ නෝමල් පොසිෂන් එක ගැන හිතන එකේ වරදක් නැහැ. හැබැයි මම එකක් කියනවා, මම චරිත් අසලංක උඩින් මෙන එකට වැඩි කැමති නැහැ. මොකද චරිත්ව අපි ඉස්සරහින් හිතන් ඉන්නේ වන් ඩවුන් බැට්ස්මන් කෙනෙක් හැටියට. ඒතකොට එයාව ඒ පොසිෂන් එකේ සීල් කරනවා නම් එයාට දෙන්න ඕනේ ඒ පොසිෂන් එක එයාගෙම කරගන්න. මොකද මේ ඔව් නම්බර් 3 කියන්නේ මේන් දැන් ෆයිනල් එකේ දිනුවේ මිච් මාෂ්. ස්කෝචස් ලගේ නම්බර් 3. ඒතකොට නම්බර් 3 ප්‍රෙසන් එක මම හිතන්නේ ඒක ගොඩක් වැදගත්. ඒ වුණාට අනිත් පැත්ත බලද්දී මේ දැන් බානුකව හැම මැච් එකෙම මේ ඩොමෙස්ටික් තරඟාවලියක අන්තිමට එවනවා නම් ඒතකොට එයාව අපි දකින්නේ නැහැ වැඩි ගානවා. ඔව් ඒකින්ද මේ අනිත් අයව ඒකින්ද මම හිතන්නේ මැතිව්ස් වගේ ප්ලේ කෙනෙක් ඕපන් කරපේ ලොකු වරදක් මන් දකින්නේ. අපි දැන් කතා කරමු ගෝල් ග්ලැඩියස් ග්ලැඩියටර්ස් ගැන. මොනවද ඇන්ජලෝ කියන්නේ දෙන්නේ ගෝල් ග්ලැඩියටර්ස්? ඉතින් මේ මෙන්ඩිස් තමයි ලොකුම පොයින්ට් එක නේ. මෙන්ඩිස් අපි කතා කරා දැන් ඉස්සෙල්ලා ගන්ස් ගන්නවා. ඔව් මොකද්ද මෙන්ඩිස් නේ ඉතින් අපි හුඟක් ඉන්වෙස්ට් කරලා තියෙන ප්ලේ කෙනෙක්. මේ ඒක නිසා සතුටුයි මෙන්ඩිස් රන්ස් ගන්නවා බලන්න නේ. එයා ඕපන් කරපු මැච් අන්තිමට ගාව මැච් තුනේම පළවෙනි බෝලින් ඉඳන් එයා ඇටැකින්
මයින් සැට් එකෙන් තමයි පටන් ගත්තේ. ඒක හරි ගියේ නැහැ කුසල් ජනිත් පෙරේරාටයි දික්වැල් වුණත් සමනලාට පළවෙනි බෝලෙත් හයියෙන් ගහන්න කියලා අවුට්. අමාරු වැටෙනවා. එවනනේ මෙන්නිස් මේ පාර හොඳ නික් එකේ ඉන්නේ. එයාගේ අර ඉස්සර වගේම මේ තනි දනිස්ස නවලා ගහන ෂොට්ස් ආයේ මේ පාර ගැව්ව ලස්සනට. මේ ෆාස්ට් බෝලටත් බය නැතුව ගාන ෆාස්ට් බෝලට දනිස්ස නවලා මේ ක්‍රොස් ද ලයින් ගාන ඒවා දක්කිලි නම් ගොඩක් ආසමයිදන. එයාගේ ස්ට්‍රේට් බැට් එක දැක් කෙලින් ගහන ෂොට් එක ගොඩක් ලස්සනයි. මලන මෙන්ඩිස්ගේ ලස්සන තමයි එතන ලකුණු ගහනවට වඩා තියෙන්නේ නේ. මම දන්නේ අපි ධනා ගැන කතා කරොත් ධනාගේ ටෙක්නික් එක තමයි කට්ටිය කැමති. ඒ වගේම තමයි මෙන්ඩිස්ට තියෙනවා හයියෙන් ගහන්නත් පුළුවන් හොඳ ටෙක්නික් එකකුත් තියෙනවා. මිඩල් ඕඩර් ප්ලේ කෙනෙක් ඕනේ ස්ට්‍රයික් එක රොටේට් කරන්න කෙනෙක්. ඉතින් කුසල් මෙන්ඩිස් හොඳයි නේ එතනට කෙනාව ශ්‍රී ලංකන් T20 සයිඩ් එකට. මම දන්නේ එහෙම කරොත් දැන් එයා ගහන මේ දැන් මේ 20යි LPL එකේ ගහපු විදිය වෙනස්. LPL එකේ යමු ටැකින් පොසිෂන් එක ඕපන් කරලා මේ විශේෂයෙන් ධනුෂ්ක ගුණතිලක මේ පාර ෆයර් කරේ නැහැ අන්තිම මැච් ටිකේ. එහෙම වෙද්දී මම දන්නේ කුසල් ඒ මේන් රෝල් එක කරන් තමයි සෙල්ලම් කරේ. ඒතර වා දැන් දුමින් කියන විදියට රෝල් එක වෙනසක් තියෙනවනේ. ඒතර කුසල් එක ඔලුවට අරන් සෙල්ලම් කරන්න ඕනේ මේ රොටේටින්ස් පොසිෂන් එක. ඒවනට දැන් අමයි දැන් අපි කතා කරා දැන් ඕපනර්ස්ලා දෙන්නෙක් සිලෙක්ට් ඉන්නවා. එහෙම වුණොත් චරිත්‍ර නම්බර් 3 වෙනව නම් එතන කුසල් නම්බර් 4 නම්බර් 5 තමයි චන්දී කුසල් වගේ ප්ලේස් ලව ගෙන්නන්න ඕනේ. එතකොට ඒ වෙද්දි මම දන්නේ කුසල් එතකොට ගොඩක්ම තියෙන්නේ කුසලුයි චරිතුයි අතර නම්බර් 3 නම්බර් 4 මැච් එක ගෙනියන්න අන්තිම වෙනකන්. ඕවස් 15 වෙනකන් ඕවස් 16 වෙනකන් අන්තිම මිඩල් ඕඩර් බැට්ස්මන්ලා එන්න කලින් මම දන්නේ එතකොට කුසාගේ මයින්ඩ්සෙට් එක වෙනස් වෙන්න ඕනේ පොඩ්ඩක්. මැදෝවස් ටිකේ අල්ලන්නේ මැදෝවස් ටිකේ දුමින් කියවාගේ රොටේට් කරන්න. අපි මොකද්ද මොහමඩ් අමීරුත් ආවනේ. මොහමඩ් අමීර් වයි පාවිච්චි කරානේ. මගේ දැනුම මොහමඩ් අමීර් ඉතින් වර්ල්ඩ් ක්ලාස් බෝලර් කෙනෙක්. පොඩි කාලේ ඉඳන් අවුරුදු 17 ඉඳන් ගහනවා පාකිස්තාන් 17. පාකිස්තාන් 17 මේ රෂිත් ඛාන් වගේ තමයි යන. රෂිත් ඛාන්ට වාසි කියත්තා 22 මේ නෑ බෑ. අමීර් ගැන කතා කරොත් ඉතින් අමීර් ඉතින් හොඳ මේ ටැලන්ට් එකක් තියෙන බෝලර් කෙනෙක්. මේ මොකක්ද හොඳ පේස් එකක් තියෙනවා. හොඳ ස්විං කරනවා නිව් බෝලෙත් එක්ක. මේ මොකක්ද ඉතින් අමීර් රයිට් ටීම් එකට ගත්ත එක ලොකු මේ ලොකු දෙයක්. මම දැන් ගෝ ග්ලැඩියේටර්ස්ලා මේ දැන් සෙමි ෆයිනල් මම දැන් ගොඩක් දුරට යයි. ඒ මැචස් වල මේ ඕන බෝලගෙන තමයි යන එක්ස්පීරියන්ස් එක තියෙනවා. බලන්න අපේ උන්ටත් හොඳයි මේ අමීර් වගේ බෝල කෙනෙක් LPL එකේ ෆේස් කරනවා කියද්දි. විශේෂයෙන් දැන් ගාපු නැති ප්ලේ දැන් අපි දැක්ක මේ අන්ඩර් 19 වලින් ආපු ප්ලේස්ලා වගේ ඇක්සෙල්ලම් කරනවා. ඒගොල්ලන්ට එක්ස්පෝෂර් එක එනවා මේ අමීර් වගේ සෙල්ලම් කරද්දි. මොකද LPL IPL එකේ වෙනස ඒකයි. මොකද IPL එකේ අවුරුදු 20 ඉන්ඩියන් බැට්ස්මන් කෙනෙක් ආවත් එයා ෆේස් කරන්නේ මිචෙල් ස්ටාක්ද මේ හොඳම බෝලර් ක්ලාස් බෝලර්ස් සෙට් එක. ඉතින් මම දන්නේ අමීර් වගේ අමීර් රිටා වෙලා තමයි උනාට එයාගේ ක්ලාස් එක බහින්නේ. එයා තාම හොඳම හොඳ බෝලර් කෙනෙක්. රිටා වුණේ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක තියෙන ඉෂුව එකක් තියෙනවා. ඉෂුව එකක් නේද නෙමෙයි. ඉතින් වාකි වාගේ ඇත්ත මේ මොකද්ද IPL එකේ තියෙන හොඳ දේ. ඉතින් ඒ යං කාලේ ඉඳන්ම එක්ස්පෝෂර් එක තියෙනවා මේ වර්ල්ඩ් ක්ලාස් බෝලර්ස් ලයික්. ඉතින් මේ අමීර් වගේ බෝල කෙනෙක් අපේ බැට්ස්මන් ලට බෝල් කරනවා කියන්නේ හොඳම ප්‍රයෝජනය ගන්න පුළුවන් එක්ස්පීරියන්ස්. චාන්ස් ලගේ දික්කා ඉතින් දික්කා හොඳ ස්ටාර්ට් එකක් කරන් දෙනවා. ලොකුවට ස්කෝස් ගාලා නැහැ මේ දික්කගේ. ඔය දික්කා ඉතින් අර පොඩ්ඩක් අර පවර් ප්ලේ එක යූස් කරලා ප්ලේයර්ස් ලගේ ෆීල්ඩර්ස් ලගේ උඩින් ගන්න ප්ලේයර් කෙනෙක් නේ. මේ හැබැයි ඉතින් දික්කගෙන් ඉතින් තව පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න ඕනේ අපි නේද. ෆ්‍රාන්ස් පදි ඒ කියන්නේ නැෂනල් සයිට් එකට එන්න ඕන. දැන් කීපර්ස්ලා ගැන කතා කරොත් චන්දිමල්ලා වගේ කට්ටිය එක්ක
මේ දික්කා උයි දික්කාගේ බැටින් පොසිෂන් එක දික්කාට සූට් වෙන්නේ ඕපනින් නේ ඔව් දික්කාට අන්තිමට දික්කාට ෆිනිෂින් රෝල් එකක් කරන්න මේ බැරි කෙනා අමාරුයි ඔව් අමාරුයි ඉතින් මම දන්නේ ආ ස්කිල් ප්ලේයර් එකක් වඩක් මොකද මම ඕපනින් කෙනෙක් කැලියර ගා සෝරි මේ මම කියුවේ ආර මේ පොල්ලාඩි ගහනෙක් එන්න වෙගෙන එච්චර පවර් එකක් නැහැ මේ බෝල පේස් එකයි ගැප්ස් වලට ගහන්න එකින්ද මේ අන්තිමට ඇවිල්ලා ෆිනිෂ් කෙනෙක් කැරියර ගහන්න අමාරු පොඩ්ඩ. ඔව් ඒක නිසා ලොකු ලොකු පොඩා පොඩා ස්කෝස් බලාපොරොත්තු වෙන්න ඕනේ. අනිවාර්යෙන් මලනේ මේ වාකියෝගේ ස්ටාර්ට් එකක් කරන් තියන 20යි 30යි ලකුණු ගන්නවා. එනවා මම දික්කගේ පොටෙන්ෂල් එක දින අපි දික්කගේ ගානවා දැකලා තියනවා ඒකින්ද ගොඩක් බලාපොරොත්තු තියනවා දික්කල්ලට. එනට කීපින්න ඉතින් සීරසිය දායෙන් දාය අපි මේ ටීම් එක තව කෙනෙක් කියන රමේෂ් මෙන්ඩිස් මේ සරේ ටෙස්ට් සීරීස් එකෙත් මේ හොඳටම කරා විකට්ස් ගක් ගත්තා මේ මොකක්ද ඔව් මෑන් ඔෆ් ද සීරීස් මෑන් ඔෆ් ද සීරීස් මට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ දැන් අපේ සෙකන්ඩ් ස්පින්නර් ඇවිල්ලා මයිස් තීක්ෂණනේ මේ දැන් රමේෂ්ට අපේ සෙකන්ඩ් ස්පින්නින් ස්පිනර් දැන් වනිදුනේ පළවෙනි එකනේ ෆස්ට් පික් ස්පිනර් ඇවිල්ලා රවනිදු මේ රමේෂ් මෙන්ඩිස්ට හොඳ chance එකක් තියෙනවායි දැන්නේ මේ සෙකන්ඩ් ස්පිනර් කෙනෙක් හැටියට ගන්න සයිට් එක මොකද රමේෂ් මෙන්ඩිස්ගේ මේ ඕල් රවුන්ඩ් ඔප්ෂන් එකකුත් තියෙනවා අනිවාර්යයෙන්ම මේ රන්ස් රන්ස් ටිකකුත් ගාලා දෙන්න පුළුවන් ওই මේසරේ මොකද LPL තරගාවලියේ ෆෝම් එක දැක්කා මේ ඉකොනොමි රේට් එකත් හොඳයි විකට් සුත් ගන්නවා මේ ඒක නිසා ලොකු 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 chance එකක් තියෙනවා රමේෂ්ට මයිස් ටීක්ෂණගේ තවපඩි මිස්ට්‍රි පාර්ට් එකක් තියෙනනේ මේ මිස්ට්‍රි පාර්ට් එකක් තියෙනවා මයිස් ටීක්ෂණ ඇත්තම කිව්වොත් ස්පිනර් කෙනෙක් ඇටියට රමේෂ්ට වඩා පොඩ්ඩක් හොඳයි කියලා කියන්නත් පුළුවන් හැබැයි ඉතින් රමේෂ් කියලා ඕල් රවුන්ඩ් ඔප්ෂන් එකක් තියෙනවා බලන්න මේ මොකද ටෙස්ට් ටෙස්ට් මැච් බෝලර් කෙනෙක් ගෙන් රමේෂ් රමේෂ් කම්ප්ලීට් බෝලර් කෙනෙක් මම දන්නවා ආයි කන්සිස්ටන්ට් එකම තැනට දාලා 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 විකට් ගන්නවා ඒක තමයි ටෙස්ට් මැච් බෝලර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම ටෙස්ට් මැච් සීරීස් එක ඉවරච්ච ගම LPL එක පටන් ගත්තම පොර විකට් ගන්න ගත්තා හොඳ වේරියේෂන් ටිකක් තියෙනවා හොඳට මේ හැබැයි යාගේ ස්කිල් එක නම් කන්සිස්ටන්සි එක එකම තැනට දාන එක තමයි යාගේ මේන් ස්කිල් එක ඒ හැටියට මම දන්නේ මේ එයාල හොඳ ටෙස්ට් මැච් ODI සයිඩ් එකේ හොඳ අනාගතයක් තියෙනවා. එනනම් ඔයා කිව්වාගේ මහේෂ්ගේ මිස්ට්‍රි සයිඩ් එක තමයි වැදගත් වෙන්නේ මොකද ස්පිනර් කෙනෙක් ඇරෙයිද මහේෂ් තීක්ෂණ ද මේ පාර මිස්ට්‍රි විතරක් නෙමෙයි එයාගේ හොඳ කන්සිස්ටන්ට් ලයින් ඩයින් ලෙන්ත් එකේ බෝල් කරා. එතන 6 එකක් ගැව්වත් එයා එතනටම ආයි බෝලේ දානවා වෙන වේරියේෂන් එකක් එක්ක. ඒක ගොඩක් වැදගත් මොකද සමහර ඒවා ඔක්කොම වෙනස් කරනවා. එනනම් මහේෂ්ගේ එයා දන්නවා එයාගේ ස්කිල් එක එයා දන්නවා එයා පුළුවන් මොනවාද කියලා ඒකම දානවා ලස්සනට. ඔව්. මම දන්නේ මේ ඒ බලමු සිලෙක්ටර්ස්ලා මොනවා කරයිද කියලා. ඔව් මම දැන් ඕල් රවුන්ඩ් ඔප්ෂන් ගැන කතා කරාට මේ ඉතින් අපිට ඕල් රවුන්ඩ් ඔප්ෂන්ස් ලා ඉන්නවා. ඇන්ජලෝ කිව්වා වගේ ඉතින් මයිස් තීක්ෂණයට තමයි එජ් එක තියෙන්නේ දැනට. ඒ කියන්නේ දැනට මේ සෙකන්ඩ් ස්පිනර් ඇවිල්ලා මයිස් තීක්ෂණ හැබැයි ඉතින් හොඳටම බලන්න බෑ බෝලේ මොකක්ද එන්නේ කියලා කැරම් ද ඕෆ් ද නැත්නම් ආම් බෝලේ ද කියලා තීක්ෂණගේ පොඩක් ඇක්ෂන් එකත් එක්ක ඇක්ෂන් එක පටන් ගත්ත හැටියෙන් තේරෙනවා නේ මොන බෝල දෙන්නේ කියලා. මලන් වර්ල්ඩ් කප් එකට එද්දී ටීම් ඔක්කොම වීඩියෝ ඇනලයිස් කරනවා. බෝලස් දාන හැටි බලනවා. විශේෂ මේ ඉංග්‍රීසි, ඕස්ට්‍රේලියා, ඉන්දියා වගේ ටීම් වල අපේ ලංකාව උනත් එමය කෝචින් සයිඩ් එක එකතු වෙලා පෑ ගණන් ඉන්නවා මේ අනිත් ටීම් ඇනලයිස් කර කර. ඒ වෙද්දී මහේෂ්ගේ ඒ වගේ දෙයක් එළියට ආවොත් එතන පාඩුවක් වෙනවා. ඉතින් මලන් ඒක මයිස් අනිවාර්යෙන් මං දැන් මං කිව්ව වේරියේෂන් විතර නෙමෙයි යාගේ කන්සිස්ටන්සි එකත් එක්ක ඒක වෙනස් කරගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මයිස්ට ගොඩක් දුර යන්න පුළුවන්. තිසර පෙරේරා. රිටයර් වුණා ටූ ඇලිද? ඒක හොඳ ප්‍රශ්නයක්. මේ තරගවලේ පර්ෆෝමන්ස් එක ගත්තොත් නම් ඉතින් මේ
දැන්න පොඩ්ඩක් තව අවුරුද්ද එක තුනක් කත් ගන්න තිබ්බා වගේ. අපේ ටීම් එකේ අඩුවෙන් තියෙන දැනට ෆිනිෂර් කෙනෙක් තමයි, ලයික් ප්‍රොපර් ෆිනිෂර් කෙනෙක්. ගියාම ඕන බෝල කෙනෙක් බය වෙන්න ඕනේ දැක්කහම ඩැල් එක, මොකෝ දන්නව වැරදුනොත් හයයි කියලා. ඉතින් අපිට දැන් ඒ ටීම් අපේ ටීම් එකේ ඒක නැහැ. ඒ කියන්නේ කට්ටි ඉන්නවා සම් හැමදාම. ඉතින් අර කන්සිස්ටන්සි ගහන්න. හැබැයි මේ තරගාවලියේ මේ ජෆ්නා කිංස් කැප්ටන් උත් එක්ක ඔක්කොම හොඳට කරා, මාර්ග හිල්ලක් ගහන්නේ. තවම වයසත් අඩුයි. මේ මං හිතන්නේ හැබැයි රිටයර් වුණේ මං හිතන්නේ තව වෙන ප්‍රශ්න වලට, මේ ක්‍රිකට් රිලේටඩ් නෙමෙයි. ඉතින් චාන්ස් එකක් තියෙයි, බලමු. මලන්න පෙරේරාගේ ඉනිංස් ගත්තොත් පෙරේරා පෙරේරා විදිහටම ගැහුවේ. වෙනසක් ලොකු වෙනසක් කියලා නෑ. මලන්නේ බෝල දාපු ඇටි දැන් චමීරට ගාපු ඕවරේ චමීරගේ බෝල ඔක්කොම පොඩ්ඩක් එහා මෙහා ෆුල් ටොස් දෙක තුනක් වැටුණා. ඌයේ ස්ලොට් එකේ නැති වුණාට පෙරේරාගේ ස්ලොට් එකට දාලා දුන්නේ. පෙරේරා ගාන ලෙග් සයිඩ් ෂොට් ටික ලස්සන වැදිලා වැදුනා. මං හිතන්නේ දැන් මොකද මතකද දන්න මදන්නේ, අපි ඉන්දියත් එක්ක චැම්පියන්ස් ට්‍රෝෆි ෆයිනල් සෙමි ෆයිනල් එකක් ගහද්දී පෙරේරාව ලොකු ටාගට් එකක් අපිට ගන්න තිබ්බා. පෙරේරාට බෝල් කරේ තනිකර ලෙග් සයිඩ් ෆීල්ඩ් එකට මේ ෂෝට් බෝලේ පෙරේරා ගන්න දුන්නා. ටොප් එජ් එකෙන් මේ මිඩ් විකට් ඉපු ප්ලේයර් කැච් එක ගත්තා. මම හිතන්නේ ඒ වගේ ටැක්ටික් එකකට ආවොත් පෙරේරාව ගන්න පුළුවන්. මම හිතන්නේ ඉර වෙනවා. ඒකින්ද මම හිතන්නේ, මං හිතන්නේ දැන් මගේ මේක අදහසක් විතරයි, මං හිතන්නේ පෙරේරාව මේ පාර LPL එකේ වැඩි ටෙස්ට් උන්නේ අපේ හොඳම බෝල වුණත් ඒ දාපු ඔවර්ස් දෙක පොඩ්ඩක් අංජබජල් විදියට කරේ. ඒකින්ද මම හිතන්නේ පෙරේරාගේ ෆෝම් එක ගැන කතාවක් නෙමෙයි, පෙරේරාට ගහන්න පුළුවන් ගැන කතාව නෙමෙයි. මම හිතන්නේ පෙරේරාව ටෙස්ට් කරේ නෑ මේ පාර. පෙරේරාගේ අනාගතය ගත්ත 2020 අනාගතේ ගලොත් ඉස්සර එන්නේ ඔස්ට්‍රේලියා සීරීස් එක ඊට පස්සේ වර්ල්ඩ් කප් එකනේ. ඒතකොට එයාට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ අර මේ එන බෝල වලට නෙලන්න නම් ෆේස් කරන්න. ඉතින් මම හිතන්නේ ඒකේ පොඩි අඩුවක් තියෙනවා. ඒ වුණාට ඒක පෙරේරාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එක ප්‍රශ්නයක් තමයි මට මේ මැච් බැලුවම පොඩ්ඩක් තේරෙනවා. ජෆ්නා කිංස් ටීම් එක පොඩ්ඩක් මේ ඕවර් පවර්ඩ් වගේ. අනිත් මේ ටීම් එක මේ සංසන්දනය කරත් මට මේ සංසන්දනය කරත් ඒකින්ද මේ එක ප්‍රශ්නයක් තමයි, කොහොමද මේ ටීම් ඇත්තටම සිලෙක්ට් කරේ? කවුද හේතුවේ මේ ටීම් එකට මෙච්චර හැමෝම දෙමු? මේ අපි දැන් ඊළඟට කතා කරන කැන්ඩි වොරියර්ස් ගැන, ඒ ටීම් එක බැලුවොත් මේ කවුරුත් නෑ, අන්බැලන්ස් ගොඩක්. ඒක නිකන් ශ්‍රී ලංකාව versus රෝමාන් ගහනවා වගේ. තව මේ කතා කරොත් අපේ තව ලෙෆ්ට් ආම් බෝලර් ජයවික්‍රම හොඳ බෝල කෙනෙක්. මම හිතන්නේ T20 වල චාන්ස් එකක් දෙන්න ඕනේ. හැබැයි මේ ජෆ්නා කිංස් ටීම් එකේ බෝලර්ස් දෙන්න ඉතින් මේ ප්ලේස් එක ගන්න තීක්ෂණයි හසරංගගේ එක තාම ඉතින් යාට කම්පීට් කරන්න ජාති කණ්ඩායම ස්පිනර්ස් ලා දෙන්න. මේ ටීම් එක ගෙවුණා නම් චාන්ස් එක මේ රෙගියුලර් කෙනෙක් වෙන්න තිබ්බා නේ. ඔරියස් මැච් එක දෙන්න, දෙවනි මැච් එක දිනා ගන්න තිබ්බා. මේ මම පොඩ්ඩක් ඒගොල්ලන් අන්ලකිත් එක්ක මේ කවුද වෙස්ට් ඉන්ඩීස් ප්ලේයර් ගියානේ මැදදී රෝමන් පවර් හොඳ ෆෝම් එකක් තිබ්බා. මේ මාර්ග ඇල්ලක් ගැහුවා. හැබැයි මැච් එකයි දෙක ඊට පස්සේ නැෂනල් ඩියුටි වලට යන්න උනා. ඒකෙන් පොඩ්ඩක් අන්ලකි. හැබැයි එයාව රිප්ලේස් කරපු බොපාර තමයි මැච් එක දිනේ වෙදිනපු මැච් එක. දිනපු මැච් එක එක මැච් එක මේ. හැබැයි පේනවා මේ ටීම් එක පොඩ්ඩක් අර අනිත් ටීම් තරම් ස්ටෑන්ඩඩ් එක නෑ. කන්සිස්ටන්සි ගැන players the bowlers මම හිතන්නේ ගොඩක්ම missing. එනවා ඒගොල්ලන්ගේ හොඳ spinners ලා තුන් දෙනෙක් ඉන්නවා. විමුක්ති කොළඹගේ චරිතා සෝම කොළඹගේ මම දැක්කා. කොළඹගේ හොඳ control එකක් තියෙනවා leg spinner කෙනෙක් ඇදීර. මේ මොකද්ද Matthews උත් පදින struggle කරා pick කරන්න. කොළඹගේ ඉන්නේ නිකන් නයා වගේ. මේ නයා වගේ ඇවිල්ලා හොඳ
හොඳ මේ කතා කරන්න ඕන කෙනෙක් ස්පිනර් කෙනෙක් ඇටියට මේ අනාගතයක් තියෙන ප්ලේයර් කෙනෙක් කොළඹගේ ඔව් ඔව් මේ ටීම් එකේ තව අපි කතා කරොත් මේ බිනුර මේ වර්ල්ඩ් කප් එක මැච් එක ගහුවේ විකට් එක ගත්තා ඊට පස්සේ මම හිතන්නේ තුන්වෙනි ඕවරේද කොහෙද මේ ඉන්ජරියක් කියලා ආයි දැක්කේ නේ ටෝර්නමන්ට් එකේම හැබැයි මේ හොඳට දාන්න පුළුවන් බෝල මම හිතන්නේ 6-9 හයයි නමයක් තකෝද එන උසයි මේ දැන් ඔස්ට්‍රේලියාවට එන වර්ල්ඩ් කප් එකත් එක්ක මේ ලෙෆ්ට් ආම් බෝලර් කෙනෙක් බලමු ආ බිනුර උදේ සල්ලන් කරා මයිදු මේ බිනුර පොඩ්ඩක් අවාසනාවන්ත සයිඩ් එකේ හිටියේ මොකද මේ දාපු හොඳ බෝලත් අවුට්සයිඩ් එජ් ගිහිල්ලා හතරේව දෙක තුනක් ගියා මම දැන් ඒක එනට අර මේ දාපු 19 ඕරේ හොඳට බෝල් කරා කලම්බු ස්ටාර්ස් එක්ක ඒ අවුට්සයිඩ් ද යෝස්ටම් වයිඩ් යෝකස් ටික හොඳට දැම්මා විශේෂයෙන්ම හයිට් ඇත් එක්ක මම දැන් කතා ගන්න පුළා යාගේ හයිට් ඇත් එක්ක හොඳට සීම් එක විකට් එකට මේ හදිනවා විශේෂයෙන් දැන් ඔය කිව්වාගේ ඔස්ට්‍රේලියාවට එද්දී ඒ වගේ ඒවා වැදගත් වෙනවා අනිවාර්යයෙන් එනවා මේ මම හිතන්නේ අර ගුඩ් ලෙන්ත් එකේ කන්සිස්ටන්ට් වෙන්න ඕනේ ෆාස්ට් බෝල්ස්ල සෙට් එක අපේ මොකද අපේ දැන් මේ අපි තාපොඩ්ඩෙන් ලයිර කුමාර ගැන කතා කරමු එනවා මේ අපේ ඉන්න ෆාස්ට් බෝල්ස් ටිකගේ පොඩ්ඩක් මැච් එකකින් මැච් එක විනාශ වෙනවා මම හිතන්නේ අපේ කන්සිස්ටන්ට් ගුඩ් ලෙන්ත් අවුට්සයිඩ් ෆෝත් හතරවෙනි ස්ටම්ප් එකේ පස්වෙනි ස්ටම්ප් එකේ ගුඩ් ලෙන්ත් ලයින් එකක් දාන්න පුළුවන් ඒ වගේ තමයි හේසල් වුඩ් මේ මේ කමින්ස් වගේ බෝල් කරන්නේ ඒ වගේ බෝල් කරන්න පුළුවන් අපිට අනිවාර්යෙන් හොඳ නාගතයක් තියෙනවා විශේෂයෙන් තමයි ලයිර කුමාරට ගාව පළවෙනි හය මට ඒකත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ මොකද ෂෝට් බෝලේ හොඳ වේරියේෂන් එකක් මේ මොකද්ද සිකුගේ টপ එච් එක ගියේ හැට සිකුගේ හොඳට බැට් කරලා ගාව පාරක් නෙමෙයි ඉතින් ඒක ඒක ඉතින් ඕනම ප්ලේකට වෙන්න පුළුවන් දෙයක් නේ ඒක ඉතින් දවස් හැටියට තමයි ඒක ඒක ඒ පොලේ මට කවන්නේ නෙමෙයි මට පස්සේ තියෙන ඊළඟ පොල දෙකක් තියෙනවා ඔව් ඒ දෙකම දාලා දෙන්න ඒ දෙකම ඉතින් එකම තැන ඒ කියන්නේ ගහන්න පුළුවන් ලේසිම තැන අර සවුත් ඇෆ්‍රිකා මැච් එකේ මිලයට දැම්මා වගේ තමයි මේ ඉතින් සිකුගේ ඉතින් අත් දෙකෙන්ම ගත්තා ඒක නේ ඔව් මේ ඉතින් ඒ වගේ ඒ අපි කීසරෙත් කතා කරා මේ ගැන ඒවා ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක හොප්ෆුලි මේ ඉගෙන ගත්තොත් හොඳයි ලයිර කුමාර හැබැයි ඔව් මේ T20 වලට ඕනේ හැබැයි ඉතින් අනිත් ෆෝමැට් වල ලයිර කුමාරට ලොකු අනාගතයක් තියෙනවා මේකෙත් තියෙනවා මං කියන්නේ නැහැ කියලා මේ මොකද මේක හැබැයි පොඩි පොඩ්ඩක් තව ස්කිල්ස් ටිකක් ඉගෙන ගන්න ඕනේ අසලංක අසලංක ගැන කතා කරද්දී පොඩ ස්ටාර්ට්ස් තිබ්බා මේ ගැන පටන් හොඳ පටන් ගත්ත හැබැයි අර බංග්ලාදේශ එක්ක ගහුවා වගේ ලොකු ඉඩමක් නම් දැක්කේ නැහැ මම දැනේ 50ක්වත් ගහන්න බැරි වුණාද දැනට අසලංක ගෙන ඉන්නේ ඔය පේන්නේ අවුට් ඔෆ් ෆෝම් කියලා පේන්නේ මම දැනේ නේ අසලංකගේ හොඳ ස්ටාර්ට් එකක් තියෙනවා හොඳට දික් මම අපි දික්කගෙන මේ ගැන කතා කරා එනවාට අසලංකගේ තියෙන අසලංක අවුට් වුණ විදිය ඔක්කොම එයා විකට් එක විසි කරා වගේ ඒක තමයි ඔය ගහන්න ගියලා ඒ කියන්නේ මේ හොඳ ඒ කියන්නේ හොඳ බෝල වලටත් නෙමෙයි එයාගේ يعني විකට් එක මම හිතන්නේ ඒ ඒ ඒක මැචියුරිටි එකත් එක්ක එන එක මම හිතන්නේ විකට් එක රකගෙන සෙල්ලම් කරන එක මේ විරාට් කෝලි ගත්තොත් දැන් විරාට් කෝලි මේ ගිය අවුරුද්දේක 100යි ගාලා දෙන ඊට කලින් ගත්තොත් විරාට් කෝලිට අයියෙන් ගහන්නත් පුළුවන් වෙනවා එයා විකට් එකත් රැකගෙන සෙල්ලම් කරන අන්තිම වෙනකන් එයා වන් ඩවුන් ආවට එයා ෆිනිෂ් උත් කරනවා ඔව් මම දන්නේ මේ ඒක ඒක තමයි අපි දැක්ක චරිතයෙන් බංග්ලාදේශ් මැච් එකේ නේ මේ වන් ඩවුන් ආව ෆිනිෂ් උත් කරා ඔව් මම දන්නේ විකට් එක රැක ගැනීම ඒක ඉතින් වයස ඒක ඉතින් වයසත් එක්ක හොඳ ස්ටාර්ට්ස් තියෙනවා ඒ ගහන ස්ටාර්ට් එක තොඳර ගහනවා ෆෝම් එක ඉන්න පාටයි මේ හැබැයි ඉතින් විකට් එක නිකන් දෙනවා නිකන් ලේසියෙන් දෙනවා නේ ඒක LPL මැච් 15ක් කියරෙද්දී මැච් 15 ගැන කතා කරලා ලංකාවේ 20-20 අනාගතය ගැන කතා කරා ලංකාවේ බැටින් ලයින් අප් එකේ බෝලින් ලයින් අප් එකේ බෝලින් කාඩ් ගැන කතා කරා වනිදුද තීක්ෂණද තීක්ෂණයෙන් පස්සේ තව ෆිනස් ලයින් නේද කුමාරට මොකද වෙන්නේ ඒ ඔක්කොම අපි කතා කරාද ෂෝ එකේ අපිත් එක්ක එකතු වෙන ඊළඟ සතියේ LPL තරගාවලියේ ගොඩක් ඉවර වෙලා
ෆයිනල් එකට කලින් අපි කතා කරමු ෆයිනල් එක ගැන කවුරු වෙයි දන්නේ කිංග්ස්ලා තමයි උඩින් වෙන්නේ ගාල දෙවෙනියන් ඉන්න දැමුල්ල හොඳ චැලෙන්ජ් එකක් දීලා තිනවා කොලම්බු තමයි වයිල් කාඩ් එක සෙමිෆයිනල් එක දිනක සෙමිෆයිනල් නෑ මේ පාර ප්ලේඔෆ් තියෙන්නේ ඒකින්න ගොඩක් වෙනස් වෙන්න පුළුවන් එකතු වෙන්න අපිත් එක්ක ළඟ සතියේ මේ චක්‍රස් අයලන් වනිදු සරණයි වනිදු සරණයි වනිදු සරණයි